හයි, ඔයාලට දැනටමත් ආරංචි වෙලා ඇති ඔපෝ ආයතනය විසින් අලුත් ෆෝන්ස් කිහිපයක්ම ඔන්න මේ මාසේ 21 වෙනිදාට ඉන්ට්‍රඩියුස් කරන්න ලොන්ච් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ අතරින් එකක් තමයි F11 Pro ෆෝන් එක. මේක ගැන අපි මුලින්ම කතා කරමු. ඉතින් F11 Pro ෆෝන් එකේ බොක්ස් එක අපි බැලුවාම ඉස්සරහම තියෙනවා උඩින් 6GB RAM එකක් තියෙනවා මේ ෆෝන් එකේ. ඊට අමතරව 128GB ස්ටෝරේජ් එකක් තියෙනවා. අපි බොක්ස් එකේ පිටිපස්ස බැලුවාම උඩම ගහලා තියෙනවා 48 megapixel dual rear camera එකක් තියෙනවා මේ ෆෝන් එකට, සහ Wook 3.0 කියන charging system එක මේ ෆෝන් එකේ තියෙනවා, 4000 milliampere battery එකක් තියෙනවා, සහ අර මං කලින් සඳහන් කරපු panoramic display එකක් මේකේ තියෙනවා. ඊට අමතරව hyper boost කියන system boost technology එකක් මේකේ තියෙනවා. අපි බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. box එක open කරපු ගමන්ම Oppo කියලා ගහලා පුංචි බොක්ස් එකක් තියෙනවා තව. මේකේ තියෙන්නේ සිම් එක රිමූව් කරන පින් එක තියෙන්නේ මේකේ. මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අපි මෙතනින් මේක අරගත්තාම සිම් එක රිමූව් කරන පින් එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුලේ තවත් පුංචි රඳවණයක තියෙනවා user guide එක. මෙන්න මේ විදිහට ඒක අපිට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනම තියෙනවා ෆෝන් එකේ back cover එක. ඉතින් මේ ටිකෙන් පස්සේ තමයි අපිට හම්බෙන්නේ box එක ඇතුලේ F11 Pro ෆෝන් එක. මේ ෆෝන් එක කලර්ස් දෙකකින් එනවා, Thunder Black සහ Aurora Green. ඉතින් මගේ අතේ තියෙන්නේ Thunder Black කියන කලර් එකේ ෆෝන් එක. බලමු මේක ගලවලා. Thunder Black ෆෝන් එක. අපිට ඊළඟට හම්බෙනවා Wook 3.0 සපෝට් කරන charging adapter එක සහ ඒකට හරියන charging cable එක. ඊළඟට මේ charging cable එකට යටින් අපිට හම්බෙනවා Oppo original hands free එකක්. මට හිතෙනවා මේ ඔක්කොම මේගොල්ලෝ හරිම අපූර්වවට අසුරලා තිනවා කියලා මේ box එකේ. අපි දැන් F11 Pro phone එක පොඩ්ඩක් පැත්තකින් තියලා බලමු මෙන්න මේ ෆෝන් දෙක ගැන. ඉතින් මේ තියෙන්නේ මේ මාසේ 21 වෙනිදාට Oppo එකෙන් launch කරන phones අතර Oppo F11 Pro, Oppo F11, Oppo A5s, Oppo A1K. අපි දැන් පොඩ්ඩක් මේ දෙන්නා පැත්තකින් තියලා A5s එකයි A1K එකයි compare කරලා බලමු. මගේ මේ අතේ තියෙන්නේ Oppo A5s ෆෝන් එක, මේ අතේ තියෙන්නේ Oppo A1K ෆෝන් එක. අපි මුලින්ම බලමු මේ ෆෝන්ස් දෙකේ front cameras කොහොමද කියලා. Oppo A5s ෆෝන් එකට තියෙනවා 8MP front camera එකක්, Oppo A1K ෆෝන් එකට තියෙනවා 5MP front camera එකක්. ඊට පස්සේ අපි back cameras බලනකොට Oppo A5s ෆෝන් එකට තියෙනවා 13MP plus 2MP dual rear camera එකක්. එතකොට Oppo A1K ෆෝන් එකට තියෙනවා 8MP rear camera එකක්. ඉතින් අපි මේ ෆෝන්ස් දෙකේ batteries ගැන බලනකොට Oppo A5s ෆෝන් එකට තියෙනවා 4230mAh battery එකක්, Oppo A1K ෆෝන් එකට තියෙනවා 4000mAh battery එකක්. ඊට පස්සේ මේ ෆෝන්ස් දෙකටම තියෙනවා 2GB RAM එකක් සහ 32GB storage එකක්. ඉතින් ඔයගොල්ලන්ට Oppo A5s ෆෝන් එක සහ Oppo A1K ෆෝන් එක ගැන දැන් මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි ඊළඟටම මේ දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා Oppo F series එකට Oppo F11 Pro ෆෝන් එකයි සහ Oppo F11 ෆෝන් එක. අපි දැන් මේ ෆෝන්ස් එක compare කරලා බලමු. මේ ෆෝන්ස් දෙකටම 48 megapixel dual rear camera එකක් ඒගොල්ලෝ එකතු කරලා තිනවා. ඊට අමතරව Oppo F11 Pro ෆෝන් එකට front camera එක විදිහට ඒගොල්ලෝ rising camera එකක් introduce කරලා තිනවා. ඒත් එක්කම panoramic display එකක් add කරලා තිනවා. Oppo F11 ෆෝන් එකට usual front camera එකක් ඒගොල්ලෝ add කරලා තිනවා. ඒගොල්ලෝ water drop screen එකක් Oppo F11 ෆෝන් එකට add කරලා තිනවා. ඊට පස්සේ මේ ෆෝන්ස් දෙකේම කලර්ස් ගත්තොත් මම කලින් කිව්වා වගේ Oppo F11 Pro ෆෝන් එකට Thunder Black සහ Aurora Green කියන කලර්ස් දෙකෙන් තමයි මේ ෆෝන් එක එන්නේ. ඊට අමතරව Oppo F11 කියන ෆෝන් එක එන්නේ Fluoride Purple සහ Marble Green කියන කලර්ස් දෙකෙන්. ඒකත් එක්කම Oppo F11 Pro ෆෝන් එකට තියෙනවා 6GB RAM එකක් සහ Oppo F11 ෆෝන් එකට තියෙනවා 4GB RAM එකක්. මේ දෙකටම 128 storage එකක් තියෙනවා. ඊට අමතරව Oppo F11 Pro ෆෝන් එකට 4000mAh battery එකක් තියෙනවා සහ Oppo F11 ෆෝන් එකට 4020mAh battery එකක් තියෙනවා. ඉතින් මෙච්චර battery capacity එකක් තියෙන ෆෝන්ස් දෙකක් ඔයගොල්ලන්ට දවස පුරා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Oppo F11, Oppo F11 Pro, Oppo A5s, Oppo A1K මේ ෆෝන්ස් හතර ගැනම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මාර්තු 21 වෙනිදාට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ ෆෝන්ස් හතර ගැනම තවත් විස්තර දැනගන්න පුළුවන් වෙයි. Oppo